අයිබෝන් ප්‍රක්‍රීඩා වලේ මිත්‍ර මිත්‍රෙනි ThePapare.com ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ක්‍රීඩා වෙබ් අඩවිය සමගින් අපි පිටියේ කතා අදත් ආරම්භ කරන්න සූදානම්. මාත් සමගින් ඉන්නවා ප්‍රවීණ ක්‍රීඩා විස්තර විචාරක කෝසල සුරේෂ් අන්ත කෝසල අයිබෝන් ඔබට අයිබෝන් දනුෂ්ක. ශ්‍රී ලංකා කණ්ඩායම එක් දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වුණා බංග්ලාදේශ කණ්ඩායම සමගින් තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසානයක් දුටුවා. පළමු තරගයේ දිහා බැලුවාම ගොඩක් මම හිතන්නේ යම් යම් විවේචනයන්ට ශ්‍රී ලංකා කණ්ඩායම නතු වුණා මේ තරග පරාජයත් එක්කම. අපි හැරි බැලීමක් කරොත් එහෙම මොකද්ද ඔබේ අදහස් මේ තරගාවලිය ගැන? මම හිතනවා ඇත්තටම බැලුවොත් දනුෂ්ක ප්‍රධානම හේතුව තමයි ශ්‍රී ලංකාව තෝරාගත්ත කණ්ඩායම පළවෙනි තරගයේදී. මොකද අපි ගත්තොත් බංග්ලාදේශ කණ්ඩායම ගත්තොත් බංග්ලාදේශ කණ්ඩායමේ වමතින් පන්දුවට පහර දෙන ක්‍රීඩකයන් 6 දෙනෙක් ඉන්නවා. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු පිටදඟ පන්දු යවන්නේ කිටියේ නැහැ. කියන්නේ අපි කියන ඕෆ් ස්පින ගැන කිටියේ නැහැ. අන්න මම හිතන්නේ එතන තමයි ගොඩක්ම ශ්‍රී ලංකාවේ ඒ කණ්ඩායමේ මිලින්ද සිරිවර්ධන, ලක්ෂාන්ත සඳකයන්, ඒ වගේම සචිත් පදිරණ කියන වමතින් දඟ පන්දු යවන ක්‍රීඩකයන් 3 දෙනෙක්ම එතනදි ක්‍රීඩා කරා. එතකොට අපි දන්න ඕන තීරය එකක් ගත්තොත් වමතින් පන්දුර පහර දෙන ක්‍රීඩකයන් හැමතිස්සෙම කැමති තමන්ගේ ඇඟ තුලට පන්දුව දඟ කැවෙනකොට පන්දුවට පහර දෙන්න. මම හිතන්නේ අන්න එතන තමයි ප්‍රධානම දේ ශ්‍රී ලංකා කණ්ඩායම වරද්දගත්තේ. මම හිතන්නේ තෝරගත්ත 11 තමයි වරද්ද තිබ්බේ. ඒ වගේම දැන් ගොඩක් දෙනෙක් යම් විවේචනයක් ඉදිරිපත් කළා. මටත් සමහරවිට හිතෙච්ච දෙයක් මේක. මේ පන්දු රැකීම ගත්තාම කෝසල ගොඩාක් ලොකු ප්‍රශ්නකාරී බව පළවෙනි තරගයේ තිබුණා නේද කියලා හිතුවා. අනිවාර්යයෙන්ම මම හිතනවා ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීම ගත්තින් කද ඉතාමත්ම දුර්වල තත්ත්වයක තමයි පන්දු රැකීම. අමතක කරන්න බෑ දනුෂ්ක ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවන ටෙස්ට් තරගය බංග්ලාදේශ කණ්ඩායමට පරාජය වෙන්න ප්‍රධානම හේතුවත් ඔවුන් අතින් ගිලී ගිය උඩ පන්දු දෙකක්. ශකිබුල් හසන්ගේ උඩ පන්දුව ශකිබුල් හසන් ලකුණු 10ක් තිබෙද්දී ගිලී ගියා. ඔහු ලකුණු 100ක් ලබා ගත්තා. අන්න එතන තමයි ඒ ලකුණු ප්‍රමාණය හින්දා තමයි ශ්‍රී ලංකා කණ්ඩායම ඇත්තටම දෙවන ටෙස්ට් තරගයේ පරාජයද. නමුත් අපි ගත්තොත් තුන්වෙනි තරගය ගත්තොත් ඒ ගොඩක්ම ආත්පසින් වෙනස් ස්වරූපයක් දැක්ක ශ්‍රී ලංකාවේ පන්දු රැකීම ඉතාමත්ම අතිවිශිෂ්ට ගණයක් තිබුණා. අනිවාර්යයෙන් මම දැක්ක අසංක ගුරුසිංහ වරක් ප්‍රකාශ කරා අපි මේ වැරදි කීපයක් හදාගත්තා ඒ බලා ගන්න පුළුවන් කියලා තරගයේ. මම හිතන්නේ ඒකට හොඳ පිළිතුරක් හම්බුනා. අනිවාර්යයෙන්ම මොකද විශේෂයෙන්ම එහෙදි ධනුෂ ගුණතිලක කැපිපෙනන ලෙස පන්දු රැක්කා. ඔව් අර ෂෝට් එක්ස්ට්‍රාකවර්ස් ෂෝට් මීකර් ඒ වගේම විශේෂ උපුල් තරංගත් ඒ ස්ථානයේ පන්දු රැක්කලා ඉතාමත් විශිෂ්ට විදිහට පන්දු රැක්කා. ඔබ හිතනවාද දෙවෙනි තරගයේ වර්ෂාවට හේදිලා ගියේ නැත්නම් එහෙම ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණයක් හොඳින් ලබන්න තිබුණා කියලා? මම හිතනවා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 311ක් ලබා ගත්තා. මම හිතනවා හැමෝම බලාපොරොත්තු වෙන ලකුණු 350ක් ලබා ගනී කියලා. නමුත් 311ක් කියන්නේ මොකද හැමතිස්සෙම දනුෂ්ක ලකුණු 300ක් යම්කිසි කණ්ඩායමක් පළවෙනි පන්දුර පහර දීලා ලබා ගත්තාම අපි කියනවා ඒකට ස්කෝබෝඩ් ප්‍රෙෂර් කියලා. අර ලකුණු 300ක් දැක්කම ස්කෝබෝඩ් දකින්නකොට හැමතිස්සෙම මෙතන ප්‍රෙෂර් එකක් පිතිකර. මොකද ඒ කියන්නේ පන්දුවට පහර දෙන්න පටන් ගත්ත වෙලේ පම පටන් ගත්තම ලකුණු 6 බැගින් ලබා ගන්න ඕනේ හැම පන්දුවර. මොකන්නේ ඒ රේට් එකෙන් පසු බහින්න බහින්න ඔටෝමැටිකලි ප්‍රෙෂර් එකක් ඇති වෙනවා බැටින් සයිඩ් එකට. මම හිතන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගාවලිය පුරාවට දැක්වූ දක්ෂතාවත් එක්ක ඔවුන් සූදානම් මීළඟ තරගාවලියට මුහුණ දෙන්නේ 2020 තරග දෙකටයි ඔවුන් මුහුණ දෙන්න සූදානමින් ඉන්නේ. ඔබ මේ තරගාවලිය ගැන කතා බහ කරද්දී විශේෂයෙන්ම අවධානය යොමු කරපු සහ සාර්ථකත්වයට පත් වූ ක්‍රීඩකයන් ලෙස ඔබ හඳුන්වන්නේ කුමක්ද? ඒ අතරින් 20 කණ්ඩායමේ ඉන්නත් ඕනේ කියලා ඔබ හිතන ක්‍රීඩකයන් කවුද? අනිවාර්යයෙන්ම මොකද අපි දැක්කා දකුණු අප්‍රිකාවේදී ශ්‍රී ලංකාව T20 තරගාවලිය ජයග්‍රහණය කළා. ඒ වගේම ඕස්ට්‍රේලියාවේදී ජයග්‍රහණය කළා. වෙනසකට දැක්කේ ඕස්ට්‍රේලියාවට ගෙනිච්ච T20 කණ්ඩායම නැත්නම් 2020 කණ්ඩායමේ අර අපි කියන T20 ස්පෙෂලිස්ට්ලා 2020 තරගාවලිය ජයග්‍රහණය කරන්න අනේ T20 ස්පෙෂලිස්ට්ලා ඉන්න ඕනේ. අනිත් එක අනිවාර්යයෙන්ම දිල්ෂාන් මුණවීර, චාමර කපුගේදර වැනි ක්‍රීඩකයන් T20 ස්පෙෂලිස්ට් කියලා තමයි මම හිතන්නේ. ලසිත් මාලිංගත් නැවත කණ්ඩායමේ. ඉතින් අන්න අනිවාර්යයෙන්ම 2020ට හැදගැහිච්ච ක්‍රීඩකයන් ඉන්න ඕනේ. මම ගොඩක් සතුටු වෙනවා නැවතත් ඉස්සර පෙර කණ්ඩායමට ඇතුල් වෙලා තියෙනවා කියලා. ඉතින් මම හිතනවා මේ කණ්ඩායමේදී ශ්‍රී ලංකාවට අර T20 ස්පෙෂලිස්ට්ලා කියන කට්ටිය ඇතුළත් වෙලා තියෙනවා. අපි ඔබ මේ විශේෂඥ ක්‍රීඩකයන් පිළිබඳව කතා කරනවා. අපි මෙවර තරගාවලියදී මේ 2020 තරග දෙක ගැන කතා බහ කරොත් එහෙම මේ තරග දෙක පැවැත්වෙන්නේ පළමු තරගයේ අප්‍රේල් 4 වෙනිදා කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙනවා. ඒ අතරේ දෙවන තරගයේ අප්‍රේල් 6 වෙනිදා ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේම දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙනවා. මේ ක්‍රීඩාංගණයේ 2020 තරගවලට හොඳින්ම පහසුවෙන් මුහුණ දුන්න ක්‍රීඩාංගණයක් කියලා අපිට කියන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ මේ තරග ඉතිහාසය සහ බංග්ලාදේශ කණ්ඩායමේ ඉතිහාසය ඔවුන් එකට මුණ ගැහුණු අවස්ථා ගැන කතා බහ කරද්දී ඔබට කොයි දගෙද? ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම 2020 තරග පහකට සහභාගී වෙලා තියෙනවා. ඔව් ශ්‍රී ලංකා කණ්ඩායම තරග 4ක් ජයග්‍රහණය කළා. ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වුණ එකම තරගය තමයි ගිය අවුරුද්දේ පැවති ආසියානු කුසලන තරගාවලියේ පැවති 2020 තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශ කණ්ඩායමට පරාජය වුණා. ඒ හැරුණකොට මම හිතනවා ශ්‍රී ලංකා කණ්ඩායම අපි කියමු හිස්ටරි එක ගත්තොත් බංග්ලාදේශ කණ්ඩායමත් සමග ඉතාම හොඳින් ක්‍රීඩා කරලා තියෙනවා 2020 තරගය. ඉතින් මම හිතනවා ඒ ගොඩ විශේෂයෙන්ම ශ්‍රී ලංකාව එන්නේ දැන් අර තුන්වෙනි තරගයේ ජයග්‍රහණය කරාට පස්සේ පොඩි ගැම්මක් එක්ක තමයි එන්නේ. අන්න ඒ කොන්ෆිඩන්ස් එක මම හිතනවා 2020 තරගවලටත් ගෙනියයි කියලා.
ඔබ හිතන්නේ මෙවර තරගාවලියේ මේ 2020 තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය කෙබඳු වෙයිද? මම හිතනවා ඉතාම සතුටු වෙන්න පුළුවන් සංචිතය ගත්තොත් මා අපි දැක්කා ධනුෂ් ගුණතිලකව ගෙන තියෙනවා සංචිතයට මම හිතන්නේ ඊට හේතුව කුසල් ජනිත් සහ නිරෝෂන් දික්වැල්ල තාමත් 100%ක්ම ශරීර සුවතාවෙන් නැති නිසා ඔවුන් හිතනවා මේ කුසල් ජනිත්ට බැරි වුණොත් සඳුන් වීරක්කොඩියේ මේ කරොත් එම නිසා මම හිතනවා ධනුෂ් ගුණතිලක ආරම්භ පිටුවරක් හැටියට උපයෝගී කරගෙන ඒ වගේම මම හිතනවා ශ්‍රී ලංකා මොනවා කරත් අර 4 bowlers, 5 batsmen and 2 all-rounders කියන ෆෝමියුලායකට ගියොත් ගොඩක්ම වටිනවා මේ තරම් මේ අනිවාර්යෙන්ම T20 හෝ 20 පන්දුවර 50ක තරඟය ජයග්‍රහණය කරන්න නම් දර්ශක අර ස්පෙෂලයිස් බෝලර්ස්ලා 4 දෙනෙක් සිටිය යුතුමයි කණ්ඩායම. මොකෝ අනිවාර්යෙන්ම ඒ ඕවර් 16 ගොඩක් වටිනවා ප්‍රතිවාදී පිටිකරුවන්ට. බංග්ලාදේශ කණ්ඩායමේ වෙනසක් සිදු වෙලා තියෙනවද? මං හිතන්නේ ඔස්ට්‍රේ අපි ගත්තොත් උන් එක් දින තරඟ තුනටම එකම කණ්ඩායම යොදා ගත්තා. අපි සංජිතය බැලුවම ලොකු වෙනසක් තියෙන විදියක් නෑ. නමුත් බොහෝ දුරට සුභාශිෂ් රෝයිව කැඳවයි කියලා මං හිතනවා මේ සංජිතය මේ ක්‍රීඩා කරන 11ටමකෝ මේ වේග පන්දු යවන්නේ අවශ්‍ය වුණොත් නැත්නම් මං හිතනවා උන් පන්දුවර 50 යොදාගත්ත කණ්ඩායම යොදා ගනී කියලා. ඇත්තම කොසල ඇන්ජලෝ මැතිව්ස්ට තවමත් අවස්ථාවක් නැහැ නේද මේ තරගයටත් එක්ක? ඔව් ඇන්ජලෝ මැතිව්ස් පවසා සිටිය ඔහු තාම 100% ෆිට නැහැ කියලා. ඉතින් ඒ නිසා ඔහු මේ තරගවලට සහභාගී වෙන්නේ නැහැ. නමුත් අනිවාර්යයෙන්ම ඔහු කියලා තිනවා ඔහු චැම්පියන්ස් කුසලානයට සහභාගී වෙනවා කියලා. ඉතින් මම හිතන්නේ ඒක ලොකු ගැම්මක් වෙනවා ශ්‍රී ලංකා කණ්ඩායමට. 2020 තරගාවලිය පිළිබඳ කොයි වගේ බලාපොරොත්තුවක් අපි ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට තියාගන්න පුළුවන් වේවිද මේ එක් දින තරගාවලිය දිහා? මම හැමදාම කියන දාංශ ධනාත්මකව හිතන්නේ. මේ ශ්‍රී ලංකා කණ්ඩායම කියන්නේ 2019 ලෝකයේ සුපිරිම කණ්ඩායම වෙනවා අනිවාර්යයෙන්ම. ඉතින් මම හිතනවා ධනාත්මකව හිතන්න මේ 2020 තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරනවා කියලා. ඔබේ ධනාත්මක සිතුවිල්ලත් සමගිනුයි අපි මේ තරගාවලියට මුහුණ දෙන්න කැමැත්තෙන් සූදානමින් ඉන්නේ. අපි බලමු 2020 තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය කෙබඳු වේවිද. ඔබටත් පුළුවන් ශ්‍රී ලංකා කණ්ඩායමට සුබ පතන්න thepapare.com ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ක්‍රීඩා වෙබ් අඩවිය හා එක්වන්න කියලාත් අපි ආරාධනා කරනවා. කොසල් බෙමි ස්තුතියි අපහ සමගින් අදත් එක්ුණාට. අපි රැඳෙමු ඔබට ඉදිරියේදීත් මේ තරගාවලිය ගැන විස්තර ඔබට කියන්න අපි සූදානම් thepapare.com සමගින්.